අයිබෝවන් සර්ප දෂ්ට ක්‍රීම් අනතුරුදායක වගේම මාරාන්තික වෙන්න පුළුවන්. හැබැයි නිවැරදි දැනුම සහ සූදානම එක්ක අපිට පුළුවන් අනතුරේ අවදානම අඩු කරගෙන නොසැලකිලිමත්කම නිසා නැති වෙන්න පුළුවන් මිනිස් ජීවිතය බේරගන්න. කොහොමද මේ දේවල් කරන්නේ? ඔව්. අද මාතෘකාව තමයි සර්ප දෂ්ටන ක්‍රීම් වැළැක්වීම සහ ප්‍රථම ආධාර. ඉතින් මේ වීඩියෝයේ අවසානයේ දක්වා රැඳිලා හිටියොත් ඔයාටත් පුළුවන් ජීවිත ආරක්ෂකයෙක් වෙන්න. තවත් වෙලාව ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. සර්ප දෂ්ට කිරීම නිසා ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාව ටිකක් උඩින් ඉන්නවා. ඒ අපේ කට්ටියගේ නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම නිසා. විෂ සහිත සර්පයන් දෂ්ට කිරීමෙන් සෑම විටම විෂ ඇති වෙන්නේ නැහැ. වර්තමාන නිර්දේශය තමයි රෝගියා විෂ සහිත රෝග ලක්ෂණ පෙන්වනවා නම් පමණක් තමයි ප්‍රතිවිෂ ප්‍රතිකාර ලබා දෙන්නේ. ඒ වගේ සලකුණු නැත්තම් ප්‍රතිකාරය ඕනෑම සතෙකුගේ සපා කෑම් තුවාලයක් ලෙස තමයි සලකන්නේ. මෙන්න මේ කරුණු තුන හොඳට මතක තියාගන්න. සෑම සර්පයෙක්ම දෂ්ට කරන්නේ නැහැ. සියලුම සර්පයන් විෂ සහිත නොවේ. අවසානයේට සියලුම විෂ සහිත සර්ප දෂ්ට කිරීම මාරාන්තිකද නොවේ. ශ්‍රී ලංකාවේ රෝහල් සාමාන්‍යයෙන් ප්‍රතිවිෂ තොග පවත්වගෙන යනවා. ඒවයි කාර්ය මණ්ඩලය ඒවා භාවිතා කිරීමට ඉතාමත් දක්ෂයි. ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ට කිරීම සහ විෂකාරකයේ බලපෑම් සම්බන්ධව මෑතකදී කරන ලද අධ්‍යයන වලින් සර්ප දෂ්ට කිරීම සඳහා ප්‍රතිකාර කිරීමේ දියුණුවක් පෙන්වුම් කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රතිවිෂ ආරක්ෂිත සහ පළදායි භාවිතයත් එක්ක. මම කලින් වීඩියෝ එකක් කළා ලංකාවේ ගොඩබිම වැසෙන උග්‍ර විෂම සර්පයින් පස් දෙනා ගැන. ඒ වීඩියෝ එක බලන්න බැරි වුණාට ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ කරුණු කීපයක් මෙන්න මේ විදිහට සංශෝධනය වෙන්න ඕනේ. ලංකාවේ වැඩිම සර්ප දෂ්ටන වාර්තාව තියෙන්නේ කුණකටුවට. එහෙම නැත්නම් පොළොන් තෙලිස්සට සහ ලංකාවේ ගොඩබිම වැසෙන උග්‍ර විෂම සර්පයන් පස් දෙනා අතරට කුණකටුව ඇතුළත් කරලා තියෙනවා. වැලි පොළඟ තමයි කලින් පස්වෙනි තැනට හිටියේ. අංක 1 තෙල් කරවලා, 2 මුදු කරවලා, 3 තිත් පොළඟ, 4 නාගයා, 5 වැලි පොළඟ. ඔහොම තමයි තිබ්බේ. හැබැයි දැන් පස්වෙනි තැනට කුණකටුව ඇවිල්ලා තියෙනවා. වැලි පොළඟ 6 වෙනි ස්ථානයේ දක්වා පහත බෙදලා තියෙනවා. හරි. ශ්‍රී ලංකාවේ ගොඩබිම්, මිරිදිය සහ මුහුදු සර්ප විශේෂ 108ක් පමණ ඉන්නවා. ඒවයින් බොහෝමයක් හානිකර සර්පයන් නෙමෙයි. හානිකර කියලා අදහස් කරේ උග්‍ර විෂ. එහෙම නැත්නම් මිනිස්සෙකුට හානි කරන්න පුළුවන් කියලා. කිහිප දෙනෙක් ඉන්නවා උග්‍ර විෂ සහිත. බොහෝ වෙලාවට මාරාන්තික ලෙස සලකනවා. අපේ රටේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගැරන්ඩියා ඇරෙන්න අනිත් සේරම උග්‍ර විෂ සර්පය කියලා. ඒ කියන්නේ දෂ්ට කරොත් මැරෙනවා කියලා. නැහැ. ඒක එහෙම නෙමෙයි. ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ට කිරීම නිසා සිදුවන මරණ සියල්ලම වෙලා තියෙන්නේ උග්‍ර විෂ සහිත ගොඩබිම් සර්ප විශේෂ 6න් 5ක් මගින් තමයි. ඒ කියන්නේ උග්‍ර විෂ සර්පය 6 දෙනාගෙන් 5 දෙනෙක්ගෙන් විතරයි ලංකාවේ මිනිස් මරණ වාර්තා වෙලා තියෙන්නේ. ලංකාවේ වැඩිම මරණ වාර්තාව තියෙන්නේ තිත් පොළඟට. ඊළඟට නාගයා, තෙල් කරවල, මුදු කරවල. අලුත්ම සමාජිකයා තමයි කුණකටුව. එහෙම නැත්නම් පොළොන් තෙලිස්ස. ලංකාවේ ගොඩබිමේ ඉන්න උග්‍ර විෂම සර්පයා තෙල් කරවලා කියලා වා දන්නවා. දෙවෙනියට ඉන්නේ මුදු කරවලා. මේ දෙන්නා කොච්චර උග්‍ර විෂ වුණත් එයාලගෙන් වෙන දෂ්ටන අතිශයින්ම දුර්ලභයි. වැලි පොළඟ උග්‍ර විෂ වුණාට මේ වෙනකම් ලංකාව තුල වැලි පොළඟ නිසා මරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මිරිස් මරණයක් සිද්ධ වෙලා නැහැ කියලා තමයි වර්තා වෙන්නේ. මුහුදු සර්ප විශේෂ 15ක් පමණ අපේ වෙරළබඩ ජලයෙන් සොයාගෙන තියෙනවා. උග්‍ර විෂ සහිත තමයි. හැබැයි කලාතුරකින් තමයි දෂ්ටනයක් වාර්තා වෙන්නේ. ඒ වාර්තා වෙලා තියෙන සමහර අවස්ථාවලත් විෂ ශරීරගත වෙච්ච නැති අවස්ථා තිබිලා තියෙනවා. බඩගහ මුදුනයා, වාලක්කඩියා. වාලක්කඩියා කියන්නේ අපේ රටේ හම්බෙන මුදු සර්පය. කලපුවල සහ ගංගා මොයවල් වල දකින්න ලැබෙන ටිකක් ආක්‍රමණශීලී සර්පය. මෙයාගේ දෂ්ටන මාංශ පේශි වලට හානි කිරීමට සහ මරණීය අනතුරක් වෙන්නත් පුළුවන්. නමුත් දෂ්ටන කලාතුරකින් තමයි වාර්තා වෙන්නේ.
සුළු විෂ සහිත සර්පයන් සැලකිය යුතු වෛද්‍ය ගැටලු ඇති කරලා නැහැ. මාපිලන් මේ සුළු විෂ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. මාපිලන් රුක්වාසී සර්පයින්. ඒ කියන්නේ ගස්වල තමයි වැඩිපුර ඉන්නේ. අවාසනාවන්ත සිදුවීම තමයි මාපිලන් ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත අය විදිහට අපේ රටේ මිනිස්සු අතර අසාධාරණ ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු මාපිලා උග්‍ර විෂ සතෙක් කියලා තමයි ගොඩාක් අය අඳුරගන්නේ. ඉතින් දුටු තැන මරලා දානවා. හරි අපරාධයක් තමයි. ඇත්තටම මාපිලෙකුට මිනිස්සෙකුට හානියක් කරන්න තරම් විෂක් නැහැ. මේ සර්පයන් දෂ්ට කරාට පස්සේ වේදනාව සහ ඉදිමීම වගේ රෝග ලක්ෂණ මිසක් මිනිස් මරණයක් මේ වෙනකන් වාර්තා වෙලා නැහැ. කෘෂිකාර්මික ශාස්ත්‍ර කොවිබි සහ ගෙවතු ඇතුළු මිනිස් වාසස්ථාන අසල සර්පයන් බහුලව දකින්න පුළුවන්. සර්පයන් සමග සම්බන්ධ වීමට ඉඩ ඇති පුද්ගලයන් විසින් ගනු ලබන වැළැක්වීමේ පියවරවල් ලංකාවේ සර්ප දෂ්ට කිරීම සිදුවීම අඩු කරනවා. දැන් අපි බලමු සර්ප දෂ්ටන වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලා. බොහෝ සර්ප දෂ්ට කිරීම වෙන්නේ අපේ කකුල් මත තමයි. මොකද සර්පයන් බහුලව ඉන්නේ පොළවේ. එතකොට සර්පයාට ඉස්සෙල්ලා මැස ගැටෙන්නේ අපේ කකුල් දෙක. එහෙම නැත්නම් විලුඹ වලලු කරවැනි ප්‍රදේශ. සර්පයන් ගැවසෙන ප්‍රදේශවල ඇවිදින කොට හරි වැඩ කරන කොට හරි ආරක්ෂිත පාවාන් හෝ බූට් සපත්තු පළඟ දෙන වැඩ කරන්න පුළුවන්. වලලු කර දක්වා දිග ඇඳුම් අඳින්නත් පුළුවන්. හැම වෙලේම අපේ කකුල් දෙක තමයි ආරක්ෂා කරගන්න ඕනේ. කළුවර වැටුණාට පස්සේ, ඒ කියන්නේ රෑ වෙලා එළියට යනවනම් වාට පුළුවන් ටෝච් එකක් අරන් යන්න. එහෙම නැත්නම් මොකක් හරි එළියක් අරන් යන්න. මොකද සර්පයෝ රෑට තමයි ගොඩාක් ක්‍රියාශීලී. එයාලා ගොදුරු හොයාගෙන රෑට තමයි එළි පහලියට බහින්නේ. ඉතින් අපි රෑට එළියේ ගමනක් බිමනක් යනවනම් අනිවාර්යයෙන්ම ටෝච් එකක් එහෙම නැත්නම් මොකක් හරි එළියක් අරගෙන යන්න. ඔයා සර්පයෙන් ගැවසෙන ස්ථානවල ඇවිදිද්දී, ඒ කියන්නේ සර්පයෙක් ඉන්න පුළුවන් කියලා හිතන සැක සහිත තැන්වලින් යද්දී ඔයාට පුළුවන් ටිකක් දිග ලීයක් එහෙම නැත්නම් පොල්ලක් වගේ දෙයක් අරගෙන යන්න. එහෙම අරන් යන්නේ සර්පය දැක්ක ගමන් කොල්ලුවට තඩි බාන්න නෙමෙයි. මොකද අඩිය තියන්න කලින් කොළ රොඩු, ගල් මුල්, එහෙම නැත්නම් පොඩි පොඩි පඳුරු වගේ දේවල් අයින් කරලා බලන්න පුළුවන්. මොකද සර්පයෝ දවල් කාලේ වැඩිපුරම ඉන්නේ කොළ රොඩු, ගල් මුල් වගේ තැන්වල. ඒ වගේම තමයි ඔයා යන්නේන පාරක ගස්වල අතු වගේ දේවල් පාරට නැමිලා තියෙන්න පුළුවන්. මම මේ අදහස් කරන්නේ අපේ ඇස් මට්ටමින්, එහෙම නැත්නම් ඇඟේ මට්ටමින් තියෙන්න පුළුවන් අතු ගැන. අන්නේ අතුවල එල්ලිලා සර්පයෝ ඉන්න පුළුවන්. මොකද රුක්වාසී සර්පයෝ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ලංකාවේ ඉන්නවා. පලා පොළඟ, ඇහැටුල්ල, නිදිමාපිලා, පලා පොළඟ යම් කිසි විෂක් තියෙන සර්පෙක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සතුන්ගෙන් අපේ ඇස් මට්ටමින්, එහෙම නැත්නම් අපේ ශරීරය මට්ටමින් ගස්වල අතුවල එල්ලිලා අපේ ඇඟට පයින්නවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. නිකන් හරි සර්පෙක් ඒ වගේ අත්තක ඉදිද්දි අපේ ඇඟේ ඒ අත්ත ගෑවුනොත් සර්පයා කලබල වෙලා දෂ්ට කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පුළුවන් හයියෙන් අඩිය තියන්න. ඒ කියන්නේ ශබ්දයක් පිට වෙන්න සද්දට අඩිය තියන්න පුළුවන්. දැන් ආ එකපාරටම හිතයි සර්පයොන්ට කන් ඇහෙන්නේ නැති නිසා ඒ වැඩේ මහා මෝඩ වැඩක් කියලා. නැහැ. එහෙම නෙමෙයි. සර්පෙයින් වාතයෙන් පිටවන ශබ්දවලට සාපේක්ෂව බිහිරි තමයි. හැබැයි භූකම්පනවලට සංවේදී වෙනවා. භූකම්පනිකුවේ භූමිකම්පා ගැන නෙමෙයි මම මේ කියන්නේ. අපි අඩිය තියෙන ශබ්දය කම්පන තරංග හරහා සර්පයාට දැනිලා ඒ ස්ථානේ අයින් වෙන්න බලනවා. කිසිම වෙලාවක කූඹි ගුල් වලට, ගස්වල කුහර වලට, ඝන පඳුරු වලට අත ඔබන්න එපා. විශේෂයෙන් දරුවන් ගැන ඇහැ ගහගෙන ඉන්න. මේ වගේ දඟ වැඩ කරන්න ඉතින් පොඩ්ඩ තමයි. ඒකින්ද දරුවන් ගැන ඇහැ ගහගෙනම තමයි ඉන්න ඕනේ. මිනිස් වාසස්ථානවට සර්පයන් විසින් අල්ලා ගැනීමට ඉඩ ඇති ස්ථාන ඉවත් කිරීම නෝනට හුරු. ඒ කියන්නේ වටපිටාව හැම වෙලේම පිරිසිදුව තියාගන්න. කඩා වැටුණු ගස්කොළන්, එහෙම නැත්නම් කොටන් දර වගේ දේවල් එකතු වෙන්න තියන්න එපා. ඔයා මොකක් හරි වැඩක් කරන්න යද්දී ලී කොටයක්, එහෙම නැත්නම් ගස්වල මුලක් වගේ දේවල් එහා මෙහා කරන්න වෙනවා නම් මතක තියාගන්න මේ වස්සේ සර්පය ඉන්න පුළුවන් කියලා. වී අස්සනු නෙලනකොට අවසාන ලියද්ද ගැන වඩාත් සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම තිත් පොළඟගෙන්. ඒ මොකද අස්සන නෙලාගෙන නෙලාගෙන එද්දී අන්තිම ලියද්ද විතරයි ඉතුරුලා තියෙන තිත් පොළඟ වගේ සර්පයෙකුට හැංගෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් මැෂින් වලින් තමයි ගොයන් කැපෙන්නේ. හැබැයි සාමාන්‍ය ගොවියෝ තාමත් දෑකැත්තෙන් වැඩ ගන්නවා. ඒ නිසා මේ වගේ දේවල් මතක තියාගෙන ඉන්න එක කොහට හොඳයි. සර්පයන් ආකර්ෂණය කරන මීයෝ, කෙම්බෝ, කටුස්ස වගේ සත්තු ඔයාගේ නිවසවට
බෝවෙන්න දෙන්න එපා. ඒ කියන්නේ හැම වෙලේම ඉස්සල කිව්වා වගේ පිරිසිදුව තියාගන්න. විශේෂයෙන්ම කුණු කසල බැහැර කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. නිවස තුල වී ගබඩා නොකර ඉන්නවා නම් වඩා හොඳයි. මොකද වීගෝනි කියන්නේ මීයන්ව ආකර්ෂණය කරන දෙයක්. මීයෝ ඉන්නවා කියන්නේ සර්පයෝ නිතරම එන්න පුළුවන් කියන එකයි. ඒ වගේම තමයි පැදුරු. පැදුරු රෝල් කරලා ඇඳන් යට දොරමුළු වල තියන්න එපා. ඒ මොකද කියනවා නම් කරවලය වැනි සර්පයින්ට පැදුරු රෝල් කරලා තිබ්බ කියන්නේ ගෙයක් හදලා දුන්නා හා සමානයි. මෙන්න මේ දේ හොඳින් මතක තියාගන්න. සර්පයින් හැසිරවීම කළ යුත්තේ දැනුමැති පුද්ගලයෙක් නම් පමණයි. පහුගිය කාලේ මේ වගේ දේවල් අපිට ගොඩාක් වාර්තා වුණා. කිසිම දැනුමක් නැති පුද්ගලින් හිතු මතේට සර්පයව අල්ලන්න ගිහිල්ලා දෂ්ටන වෙලා මරණ පවා වාර්තා වෙලා තිබ්බා. අපි ඒ බැලුවේ සර්ප දෂ්ටනයකින් වැළකීලා ඉන්නේ කොහොමද කියලා. දෂ්ටනයකින් වැළකී ඉන්නේ කොහොමද කියලා මුලින් කිව්වේ මතක තබා ගන්න, සුව කිරීමට වඩා වැළැක්වීම සෑම විටම හොඳ නිසා. දැන් අපි බලමු මොනවද ප්‍රථම ආධාර කියලා. සර්ප දෂ්ටනයට ලක්වුවන්ට සෑම විටම ඵලදායි ප්‍රථම ආධාර ලබා දෙන්න ඕන. ඉෂ පැතිරීම වැළැක්වීම හෝ අවම කිරීම මෙන්ම දෂ්ට කිරීමෙන් ඇතිවන සංකූලතාද සිදුවෙන්න පුළුවන්. ඔයා වැරදි ප්‍රථම ආධාර දුන්නොත් අවසන් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. මෙන්න මේ සරල ප්‍රායෝගික ඵලදායි සහ ආරක්ෂිත ප්‍රියවර ටික බලන්න. සර්ප දෂ්ටන කිරීමෙන් පසු ඇතිවන සාමාන්‍ය ප්‍රතික්‍රියාව බියයි. ඒ කියන්නේ දෂ්ටනයක් සිදුවෙච්ච ගමන් දෂ්ටනයට ලක්වෙච්ච පුද්ගල එහෙම නැත්නම් වින්දිතය බිය වෙනවා. මරණය ගැන සිතනවා. මම මැරෙයි, මට මොනවාද වෙන්නේ, ඒ වගේ දේවල්. ඒ කියන්නේ රෝගියා බය වෙනවා. සහතික කිරීම අත්‍යවශ්‍ය වන අතර එය ධනාත්මක සහ අධිකාරී ආකාරයෙන් සිදු කළ යුතු අතර අවශ්‍යතාක්කල් දිගටම කරගෙන යා යුතුයි. ඒ කියන්නේ ඔයා මුලින්ම කරන්න ඕනේ දෂ්ටනයක් සිදුවෙච්ච ගමන් ප්‍රථමයෙන්ම රෝගියාගේ බිය දුරු කරන්න. මොකද ඔයා රෝගියාට ඒත්තු ගන්නන්න ඕනේ සර්පයෙකු දෂ්ට කළ පමණින් ඔයා මිය යන්නේ නැහැ කියලා. ඒකට හේතු තමයි මම මුලදී සඳහන් කළා වගේ බොහෝ සර්පයන් විෂසහිත නොවන හින්දා. විෂසහිත වුණත් දෂ්ටනයක් සිදු වුණත් මාරාන්තික නොවන හින්දා. විෂවීමක් සිදු වී ඇතනම් රෝහල්වල ඵලදායි ප්‍රතිකාර ලබාගත හැකි අතර සම්පූර්ණ සුවය ලැබීමටද ඉඩ තියෙනවා. සර්ප දෂ්ටනයට ගොදුරු වූ පුද්ගලයා සහ විශේෂයෙන්ම දෂ්ට කළ අත් දෙක හෝ කකුල් දෙක නිශ්චලව තබාගත යුතුයි. එයයි කියනවා නම් සපාකෑ කොටසේ සහ බින්දිතයාගේ චලනය මගින් විෂ අවශෝෂණය කිරීම වේගවත් කරන හින්දා. හැම විටම බින්දිතයා නිශ්චලව තබා ගන්න. ඒ කියන්නේ හෙලවෙන්න දෙන්න එපා. ඇවිදීමට ඉඩ දෙනවට වඩා රැගෙන යාම තමයි හොඳ. ඒ කියන්නේ ඔස්සවගෙන රැගෙන යාම. ඒකෙන් කරන්නේ විෂ අවශෝෂණය ප්‍රමාද කිරීමට අමතරව වේදනාවද අඩු කරනවා. අනිත් කාරණේ තමයි සම මතුපිට ඇති විෂ ඉවත් කිරීම සඳහා දෂ්ටකල ස්ථානය සබන් වතුරෙන් මුදු ලෙස සේදිය යුතුයි. ඒ කියන්නේ ගලා යන වතුරෙන් හොඳට සබන් දාලා හෝදන්න. එහෙම නැත්නම් තෙත රෙද්දකින් හොඳට පිස දමන්න. මතක තියාගන්න මෘදු ලෙස තමයි හෝදන්න ඕනේ. ශක්තිමත් ලෙස එහෙම නැත්නම් අතුල්ල අතුල්ල හෝදන්න ගියොත් විෂ අවශෝෂණය වීම වේගවත් වෙන්න පුළුවන්. කොයිම වෙලාවකවත් දෂ්ටනයක් වෙච්ච තැනට උහෙලින් රිදි කෑලි එහෙම නැත්නම් මොන හරි ලණු කෑලි ගැට ගහන්න එපා. විෂසහිත සර්ප දෂ්ටනයෙන් පසු දෂ්ට කළ අතපය ඉදිමීම සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ ඉදිමෙන්න පුළුවන්. ඒකින්ද ඇඟිලිවල තියෙන මුදු එහෙම නැත්නම් අත් දෙකේ දාලා තියෙන වලලු එහෙම ගලවන්න මතක තබා ගන්න. ඒ මොකද ඉදිමීමක් වුණොත් ඊට වඩා ප්‍රශ්නයක් ඊට පස්සේ ඇති වෙන්න පුළුවන්. මේ සේවල් කරාට පස්සේ හැකි ඉක්මනින් වින්දිතයාව රෝහලට රැගෙන යන්න. දෂ්ට කළ අවස්ථාව පිළිබඳ නිවැරදි විස්තරයක් එහෙම නැත්නම් සර්පයා හඳුනා ගැනීමට පහසුකම් සපයන අතර ඒ රෝගියාගේ කලමනාකරණයට බලපානවා. ඒ කියන්නේ රෝහලට ඔයා පැහැදිලි විස්තරයක් කියන්න ඕනේ. කිසිසේත්ම කලබල වෙන්න එපා. මොකද නිසි කලමනාකාරීත්වය සඳහා දෂ්ට කරන සර්පයා රෝහලට ගෙනේම තවදුරටත් අවශ්‍ය නොවේ. ඒ දවස්වල නම් සර්පයත් දෂ්ට කරාම සර්පයත් එක්කම තමයි අපි රෝහලට යන්නේ. මම මේ කියන්නේ ඈත අතීතයේ. නමුත් වර්තමානයේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද රෝග ලක්ෂණ අනුව තමයි ප්‍රතිකාර කරන්නේ. අනිත් දේ තමයි සජීවී සර්පයෙක් මෙන්ම මියගිය සර්පයෙක්ද පරිස්සමින් හැසිරවිය යුතු නිසා ඒ දේවල් තමයි අපිට ප්‍රථමාධාර විදියට කරන්න පුළුවන්. දැන් අපි බලමු නොකළ යුතු දේ. එහෙම නැත්නම් මේ දේවල් කරන්න එපා. දෂ්ට කළ තුවාලය අසර කැපීම් කරන්න එපා. කිසිම වෙලාවක කැපීමක් දාන්න යන්න එපා. මොකද එහෙම කැපීමක් දාන්න ගිහිල්ලා අපේ රුධිර නාලවලට එහෙම නැත්නම් ස්නායු වලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ එම තුවාල වලින් ලේ ගැලීම සහ ආසාදනය අමතර ගැටලු ඇති කරන්න පුළුවන් හින්දා
කිසිම වෙලාවකවත් කැපීම් දාන්න යන්න එපා. පොටෑසියම් පර්මැංගනේට් වැනි රසායනික ද්‍රව්‍ය තුවාලයට දාන්න යන්න එපා. සමහර ප්‍රදේශවල සර්ප දෂ්ටණයකට පස්සේ තෙල් වර්ග එහෙම නැත්නම් දියර වර්ග නාසයට ඇතුළත් කරනවා. අපේ මිත්‍යා මත නිසා ඒ වගේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. ඒ සඳහා කිසිම විටක එවැනි දේවල් වලට යොමු වෙන්න එපා. මොකද පෙනහළු වලට ආසාදනය හෝ ස්ථිර බිහිරිභාවයට හේතු වෙන්න පුළුවන්. කිසිම වෙලාවකට රෝගියාට මද්‍යසාර දෙන්න එපා. මොකද මද්‍යසාර දුන්නොත් විෂ උරා ගැනීම වේගවත් කරවෙන්න පුළුවන්. තව දෙයක් තමයි සර්ප දෂ්ටනයක් වුණාම සමහර ප්‍රදේශවල මිනිසුන් තැඹිලි එහෙම නැත්නම් කුරුම්බ වතුර දෙනවා. තැඹිලි, කුරුම්බ, පළතුරු විෂ මේ කිසිම දෙයක් දෙන්න එපා. සමහර පළතුරු වල එහෙම නැත්නම් තැඹිලි කුරුම්බ වල පොටෑසියම් අඩංගු වෙනවා. එතකොට සර්ප දෂ්ටන කිරීමෙන් පස්සේ වකුගඩු වලට හානි සිදුවුවොත් ඒ පොටෑසියම් ඒ වකුගඩු වලට වෙන හානි වලට තවත් උදව්වක් වෙනවා. විශේෂයෙන්ම තිත් පොළඟ දෂ්ට කිරීමෙන් අපේ රටේ මිනිස්සු ඇස්පිරින් වැනි ඖෂධ දෙනවා. එය කිසිසේත් නබා නොදිය යුතුය. ඒ වගේම තමයි කට තියලා විෂ උරන්න යනවා. මේ දේ කොයිම වෙලාවකවත් කරන්න එපා. හොඳම දේ තමයි කලබල නොවි වින්දිතයාව හැකි ඉක්මනින් රෝහල්ගත කිරීම. සර්ප දෂ්ට කිරීම වැළැක්වීම ඉතා වැදගත් වෙනවා. නමුත් හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැන ගැනීමද ඒ හා සමානව වැදගත් වෙනවා. සංසුන්ව සිටීමෙන්, කඩිනමින් වෛද්‍ය ආධාර ලබා ගැනීමෙන් සහ සුදුසු ප්‍රථමාධාර ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් අපට ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අවස්ථා වැඩි දියුණු කළ හැකිය. මතක තබා ගන්න. සුව කිරීමට වඩා වැළැක්වීම සෑම විටම හොඳය. ආරක්ෂිතව සහ දැනුවත්ව සිටින්න. ඉතින් මේ කියපු දේ වලින් ඔයාගේ දැනුමට පුංචි හරි දෙයක් එකතු කරගත්ත කියලා මම හිතනවා. ඒ වගේම තමයි සර්ප දෂ්ටන ප්‍රතිකාර සහ වැළැක්වීම වගේ දේවල් ඔයා දන්න දේවල් තියෙනවනම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. වෙනද වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි තව කෙනෙකුට බලන්න වටිනවා කියලා හිතෙනවනම් ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් තවත් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරන ගමන් bell notification button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට නවතිනවා. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් දැනට සමු ගන්නවා. මම ශානක්.